පළමු ප්‍රශ්නේ හැටියට ඔබතුමාලා කලින් අනුර කුමාරලත් එක්ක එකට හිටපු කඳවුරක්. දැන් අනුර කුමාරගේ මේ ජනාධිපති පත්වීමත් එක්ක ඔබතුමාට මොකද දැනෙන්නේ? ඔබතුමාගේ පෞද්ගලික يعني සතුටක් දැනනවද කලකිරීමක්? ඒකට අයියේ මල්ලි වගේ ඒකට පත්පත එකට ගාව. එක පන්ති එවැනි සෞදු පක්ෂ සම්බන්ධ කරගෙන අපේ ව්‍යාපාරයේ ගුණ ඉතිහාසය ගැන දන්නවා. නමුත් අපිට මෙතන තියෙන්නේ පුද්ගල සම්බන්ධයකට වඩා මෙතන තියෙන දේශපාලන ඉලක්කයක්, දේශපාලන අවශ්‍යතාවයක්. ඉතින් එතනදී ගත්තාම අපි ඉතාම පැහැදිලිව දෙමළ සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ අපි රැඳී සිටින අසහන කාලයේ මේ වෙනකොටත් අපි දෙලී ඉන්නේ මේ 21 සියවසට ගැලපෙන නව සාධාරණ සමාජ ක්‍රමයක්, පිටිකරණ සමාජ ක්‍රමයක් වෙනවා. ඉතින් අපි හිතනවා ඒක මේ දැන් තියෙන මේ ක්‍රමය ඇතුලේ ඒක ගොඩනගන්න බෑ කියන අපේ මොනම පැහැදිලි ස්ථාවරය. ඒක ලෝක වර්තනයේම අසාර්ථක වෙලා, ඇමරිකාව යුරෝපයේදී මේක අසාර්ථක වෙලා, අද වෙනකොට ලෝක යුද්ධයක් වෙලා තියෙනවා. අද වෙනකොට ඒක ලංකාවේ අසාර්ථකයි කියලා අපි දැකලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි 21 වෙනි සියවසට නව සාධාරණ සහ යුක්තිකරණ සමාජයක්. ඒක 21 වෙනි සියවසේ සමාජවාදී ඒක පරණ සෝවියට් දේශය හෝ එදා මේ චීනයේ තිබුණු ක්‍රමයට වඩා වෙනස් සමාජවාදී ක්‍රමයක්. මොකද අපි දන්නවා සාධාරණත්වයේ සමානාත්මතාවයේ ආර්ථික යුද්ධයේ ප්‍රජාතන්ත්‍රවාදී මේක ජනතාවට අවශ්‍යයි. ඒකට මොන නම කිව්වත් ඉතින් අපි ඒක ජීකේ සමාජවාදී ජීකේ සමාජවාදී. ඒක අපි ඒ නිසා අපිට තියෙන බුද්ධල ප්‍රශ්නයක් නේ සතුටක් තියෙනවා. පැහැදිලිවම සතුටක් තියෙනවා. මේ සතුට තියෙන්නේ ජනතාව මම මෙතෙක් මගේ මාධ්‍ය සාකච්ඡාවේ පැහැදිලි කරපු ජනතාව සම්ප්‍රදායික දේශපාලන කලෝ ප්‍රතික්ෂේප 42% ගැනීම ඡන්ද හම්බුනේ අනුරුද්ධ සානායක මාත්‍යයට. එතකොට ඒ දිශාවට ඒම විසින් අපිට පේනවා මේ පරණ සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප කරපු ඡන්දයක් තියෙනවා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ කියන ඉතිහාසය, ඒ ඉතිහාසමය සම්නාමය, ඉතිහාසයේ දිවිපුදු සහෝදර සහෝදරයන් 78-89 ඒ කරපු පරිත්‍යාගය, නිදහස් අධ්‍යාපන රැකගැනීම වෙනුවෙන් ඉතිහාසය වශයෙන් කරපු පරිත්‍යාගය, නිදහස් සෞඛ්‍ය රැකගැනීම සඳහා කරපු පරිත්‍යාගය, කලාපීය බලවතුන්ගේ මැදිහත් වීම රැකගෙන කරපු අරගල, මේ සියල්ලගේම එකතුවක් විසින් තමයි ඒ සම්නාමය විසින් ගොඩනගපු තත්ත්වයක් මේ ගැටේ තියෙන නිසා ඒ ඉතිහාසය විසින් මේ තත්ත්වය ඇවිල්ලා තියෙනවා මේ සම්ප්‍රදායික පක්ෂවලින් වෙනස් වීම නිසා.